අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට. කේක් කපා කේටරින් එකේ කොල්ලන් සියල්ලටම ඇල්ලුවේ සපුය. චන්න තේ හැදුවේ මාත් පාටියක් දාන්න ඕන. චන්න කීවේ සපු ඇල්ලෝ කේක් කෑල්ලක් අතට ගනිමිනි. බැන්දර පස්සේ හොඳේ පාටි ඔක්කොම ඊට පස්සේ. ඇයිනං ඒ එතකොට තමා ජොලි. සාගර සිනාසුනේ කෙල්ලගේ බොළඳ කතාවලටය. ඒ හිතට අද මොනතරම් සතුරුදයි ඔහු දනී. අපි දෙන්නට එක කෑල්ලා ඉතුරු වුණේ. එහෙම තමා හොඳ. දෙකට බෙදාගෙන කන්න. මං කවන්නම්. කේක් කැව්වේ සපුය. චන්න තේ සාදා ඇල්ලුවේය. ඉතින් අංගි දැන් මොනවද අපින් කෙරෙන්න ඕන? කරපු හැම දෙයකටම පින් අයියේ. ඔයා සාගර අයියා ළඟ හිටපු එකම ඇති. නරකම කාලයක එයාව බලාගත්තේ මන් නෙමේ, ඔයා. චන්නගේ දැස් බලාගෙන ඉඳිද්දි තෙත්තිය. එයා අපි ඔක්කොම අල්ලව බලා ගත්තා නංගි. දැන්නේ වගකීම මං ගන්නේ. අයියවයි ඔයාලවයි ඔක්කොම බලාගන්නේ මං. ඔයාලා දෙන්නට නම් ඇස්වාක් වදින්න එපා. වදිනේවා ඔක්කොම දැන් වැදිලා ඉවරයි. සාගර කතා නොකරම මේ කතා අසාගෙන උන්නේ. නංගි දන්නවද මං තමා බේස්මන්. මං දන්නවා අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් තමා බ්‍රයිඩ්ස් මේඩ්. මාරෙට තියේ නේද වෙඩින් එක. සාගරයි හරි ලස්සන්ට ඉඳි. සපු කිවි පපුවට සුසුමක් පුරවාගෙනය. ඒ මොහොත උදාවනතුරු ඇයට නිවනක් නැත. ඇත්තටම නැත. ජයන්ත කොල්ලා දෙස බලා උන්නේ ආදරේනි. අද මේ ගෙදර මගුල් ගයක් කළේ ඔය නැත්තං අද මලගේකි. ගෑනු දරුවෙකු ඉන්නා ගෙදරකට දික්ක සද නඩු තීන්දුවක් එනවා යනු ඇත්තටම මලගේකි. පුතා තාත්තේ පුළුවන් තරං ඉක්මන්ට පුතාගේ කේටරින් එක මේ ඉඩමේ හදාගන්න. නැත්තම් පුතාට අමාරුයිනේ. සාගර සිනාසමීය. හොඳයි තාත්තේ. සල්ලි මදිපාඩුවක් වුණොත් අම්මට කියන්න, මන් දෙන්නම්. සාගර හිස වෙනුවේ කොල්ලා ළඟ ඇති මේ නිහතමානී ගතියට ජයන්ත කැමතිය. මං හිතේ තාත්තේ පුතාගෙන් ජොබ් එකක් ඉල්ලගන්න. මාත් පොලිසියෙන් අස්සෙලා එන නිසා. ජයන්ත කියේ දෑසිරි මාතා දෙස බලා සිනාසීය. මගේ කියලා දෙයක් නෑ තාත්තේ. මේ ඔක්කොම මං දන්නවා පුතේ. සුජාතා දැස් තෙතමාත්තු කළේ දෙන්නගේ කතාවට කඳුළු ඉනු නිසාය. දැන් වෙඩින් එක ගන්නේ කොහෙද කියලා දෙන්නම හිතුවද? අපි හිතුවේ තාත්තා හිතන තැනක්. කොහෙද හොඳ තාත්තේ? කැන්ඩියන් හෝටල් එකේ ගමු පුතා. එතන ලස්සනයි. සපු ආසාවෙන් උඩ පැන්නාය. නුවර ලස්සනම හෝටලේය. වෙඩින් එකේ වැඩ ඔක්කොම මං බලලා කරන්නම්. ඔය දෙන්න ඒක බරක් කරගන්න එපා. අම්මයි මයි බලලා කරන්නම්. මං තාත්තේ කියන්න පුතා. නෑ මට කියන්න කෙනෙක් නෑ. මාව ජයන්ත කොල්ලා කියන්නට හදන දේ වැළක්වේ. නෑදෑයෝ 70 බුරුත්තක් පිරිවරාගෙන කෙල්ලව අරන් ගියෝන් කරපු දේවල් මං දැක්කා පුතේ. මට ඔයා ඕන. වෙන කවුරුවත් ඕන නෑ. මං කෙල්ලෝ පෝරුවට නක්ගන්නේ. ඔයාව 100 නක්ගන්නේ.
ජයන්ත කීවේය. සුජාතාගේ පමණක් නොව සපුගේ දැස්වලද කඳුළු පිරුණි. පාට කවුරුවත් නැහැ කියන කතාව අදින් පස්සේ කියන්න එපා. මං දැන් එහෙම හිතන්නේ නැහැ තාත්තේ. වෙඩින් එකට කලින් අම්මවයි තාත්තවයි මතක් කරලා අපි දානියක් දෙමු. දෙනවා තාත්තේ. සාගර උන්නේ ඇස්සල කඳුළු පුරවාගෙන. මොනවද ඔයාට දෑවැද්දට ඕන? ජයන්ත ඇසුවේ දයාසිරි මහතා දෙසත් සුජාතා දෙසත් බලාය. මට තාත්තේ දෑවැද්දක් ඕන. සාගර බිම බලාගෙන කීවේ. ජයන්ත බැලේ සුජාතා දෙසේ. මොනාද පුතාට ඕන කියන්න? අම්මවයි තාත්තවයි සීයවයි මල්ලිවයි ප්‍රේමක්කවයි. කොල්ලා ගියද්දි හැමෝම සිනාසුනේ ඇස්සල තිත වසාගෙන. ජයන්ත හැඟීම්බරව කොල්ලා දෙස බලාගෙනම උන්නේය. සාගර යන්නට පිටත් වූයේ මහ රෑය. යද්දි කෙල්ල අන්ධකාර මිදුලේදීම ඔහුගේ අත අල්ලා ගත්තාය. වාහනේ දොරහැරිය සාගර එතන හිටගෙන කෙල්ලගේ බඳවට සුරත යැව්වේ. අඹගසට තිබුණේ තුනී කළුවරකි. මං යන්නම්. ඉඳල යද්දි දුකයි. කෙල්ල කීවේ හිත කීරි ගැහෙන හඬකිනි. ඈ බපුවම ඔහුගේ ලයට බර කළාය. ඉක්මනට නැකත් ලැබෙනවනා හොඳයිනේ. අපට ලැබේ චූටි මෙනික. එතකොට මෙහෙම දාලා යන්නේ නෑනේ. ගියත් අරන් යන්නේ. සපුව අන්ධකාරේ ඒ මුහුණ අත ගෑවාය. පරිස්සමී යන්න බුදු සරණයි. කෙල්ලගේ තෙත දෙතොල්වල පහස ඔහුගේ පපුවට දැනුනේ. සාගරයේ නල්ලත මෘදුව සිපගත්තාය. දැන් ගියා කියලා නිදාගන්න නෑනේ ඉතින්. නිින්ද යන්නේත් නෑනේ චූටි මැනික. කොහොමද නිදි මරන්නේ? ඔහු සිනාසුනේ. හිතන්න කොච්චර දේවල් තියෙනවද? ඒවා හිත හිත ලූණු කපනවා, වම්බටු කපනවා, අල තෙල් දානවා. දන්නෙම නෑ ඉවිලා. මොනාද හිතන්නේ? හිතන්නේ හිතේ ඉන්න කෙනා ගැන. වෙන මොනවද? ඔහේ නාය මෙරිකා කීවේය. මං ගැන හිතනවටත් පින්. මං යන්නම්. දැන් දෝ යන්න. චුට්ටක් ඉන්න. එසේ කියා කෙල්ල බොරළු පොළොව මතම දනෝබා ඔහුට වැන්දාය. සාගර ඇයව පපුවට ලංකරගත්තේ දරාගත නොහැකිවය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.